නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මුන්නාන්සලා දකින්න ඇති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා දැන් සති දෙකකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා අතිරේක ඇස්තමේන්තුවක් රජයට මුදල් ගන්න භාණ්ඩාගාරයෙන් කෝටි 54000. ඒ කෝටි 54000 භාණ්ඩාගාරයෙන් ඉල්ලන ගමන් අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ සම්මත කරන ගමන් අගමැතිතුමා මොකද්ද කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයා? මේ සල්ලි ඉල්ලන්නේ භාණ්ඩාගාරයෙන් රට ඇතුලේ ඉන්න අයට ණය ගෙවන්න, කොන්ත්‍රාත්කාරීන්ට සමාගම් වලට මට ණය ගෙවන්න. දැන් ඒකට උදාහරණයක් මම කියන්නම්. කෝටි 600ක් පොළොන්නරුවට එන්න තියෙන භාණ්ඩාගාරයෙන් ඔය රෝහල් පාසල් ඉස්පිරිතාල පාරවල් හදපුවටම. ඇත්තටම මම මේ මැතිවරණයට ආවේ ඇයි කියලා සමහර අය අහනවා ජනාධිපතිකමේ ඉඳලා ඇයි ආයි පාර්ලිමේන්තුවට එන්නේ කියලා. මට මේ ඡන්ද ඉල්ලන්න කියලා අපේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මගෙන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඇතුළු මගෙන් ඉල්ලීම කරපු වෙලায় මම ඇහුවා, මම ජනාධිපතිකමේ ඉඳලා ඇයි ආපහු මම එන්න ඕනේද, මං මේ දාසේ ඉන්නම්. එතකොට මට දුන්න උත්තරේ තමයි, ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 ජනාධිපති ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව නම් ඇයි ඔබතුමාට බැරි කියලා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඉන්නවා 60ක් විතර නගරාධිපතිලා සභාපතිලා. ඒ සියලු දෙනා කිව්වේ පොළොන්නරුවේ අනාගතය ගැන ප්‍රශ්නයක් තියෙනවා, පොළොන්නරුව බාර දෙන්නේ කාටද කියලා. ඒ නිසා ඔබතුමා එන්න මේ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට යන්න. මට අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිව්වා තරඟ කරන්න එපා, ජාතික ලයිස්තුවෙන් යන්න. කිසි ප්‍රශ්නයක් නැතුව මට යන්න දුණා. නමුත් මම කිව්වා මම හිටපු ජනාධිපතිවරයෙක් විදිහට ජාතික ලයිස්තුවෙන් යන එක මට අගෞරවයක්. ඒ නිසා මම මැතිවරණය තරඟ කරලා පොළොන්නරුවෙන් එනවා. මට පොළොන්නරුව ජනතාව විශ්වාසයි කියලා.